අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව සල් පොඩි දෙයක් කියන මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදලා සුභ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුභ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුව ටැබ්බැයි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුල තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගෙන සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුල ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුල මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලා ගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නයෙන් ලග්නයට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ 8වන රාශිය ලග්නාධිපති කුජ ග්‍රහය. එහෙම නැත්නම් අඟහරු ග්‍රහය වූ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමිනී ආයුබෝවන්. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ 2024 වසරේ දෙසැම්බර් මාසයේ අවසාන දින 31 කොහොමද කියලා අපි දැන් කතා කරන්න යන. ඉතින් සුවිශේෂී කාල පරිච්ඡේදයක් තම වෘශ්චික ලග්න හිමියන්ට ඉදිරියට එල්ලන්න තියෙන. ඉතින් ඇත්තටම පහුගිය කාලේ අර සෙනසුරු වක්‍රයත් එක්ක වෘශ්චික ලග්න හිමියන්ට පුංචි 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 බාධක පීඩන ටිකක් ආවා. නමුත් ඒ දේවල් දැන් ටික ටික වෙනස් වෙමින් යනවා. ඉතින් ඒ තත්ත්වයන් තුළ අපි කතා කරමු. එහෙනම් මේ දෙසැම්බර් මාසයේ දැන් අලුත් අවුරුද්දට පාතවන්න මේ පන්නරයක් ගන්න එපා අපි. අන්න ඒකට කොහොම පසුබිමක්ද නිර්මාණය වෙන්නේ? මොකද ජ්‍යොතිෂ්‍යක මැජික් කියන්නේ මේ ජ්‍යොතිෂ්‍ය තුළ තියෙන ඉදිරියට වෙන්න තියෙන දේ.
ඒ දේ කරන්න පසුබිම නිර්මාණය වන ආකාරය ගැන කලින් දැනුවත් වෙන විද්‍යාව පමණයි. එතනින් එහා කිසිම গুপ্তකාරී මැජික්යක් මේකේ නැහැ. එහෙමනම් අපි බලමු එහෙනම් ඔබේ ඔය සුබ ගමනට ඒ පසුබිම නිර්මාණය වේවිද? ඉතින් අපි කතා කරමු. ඉතින් මේ තත්වයන් තුළ විශේෂයෙන් අපි මේ දෙසැම්බර් පළවෙනිදා වෙද්දී ඔබගේ මේ ග්‍රහ ගෝචරය ගැන කතා කරොත් මේ වෘශ්චික ලග්න හිමියන්ගේ තත්කාල කේන්ද්‍රය. ඉතින් මේ තත්වයන් තුළ ඔබගේ ලග්නාධිපති කුජ නීච භාවයෙන් ඔන්න ඔබගේ නම්වෙනි භාවය තුළ තැන්පත් වෙලා ඉතා මේ මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම ඒ වෙදි ලග්න භාවය බුධ වක්‍රව රවි චන්ද්‍ර සමග සංයෝග වෙද්දී සිකුරු ග්‍රහය ඔබගේ දෙවැනි භාවයේ තැන්පත් වෙනවා. ශනි ග්‍රහය ඔබගේ හතරවැන්න තුළ අදි රාහු ඔබගේ පස්වැන්න තුළ තැන්පත් වෙලා ඉන්නවා. ගුරු හත්වැන්නේ වක්‍රව ගමන් කරද්දි කේතු 11වැන්න තුළ ඉන්නවා. ඔන්න වෘශ්චික ලග්න හිමියාට ඔන්න අර මම කිව්වේ ජුනි මාසයේ පස්සේ කාල සීමා තුළ තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් තුළ මේ රැකිරක්ෂා තුළ හොයවා ආදායම් ලැබීම්. මේ රැකිරක්ෂා කි ව්‍යාපාර කිව්වහම ඔබ කරන ඕනම දෙයක් ඔබ අපි කියමුකෝ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්. නැත්තම් ඔබ කුලීවඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමදේම අදාළ හැම කෙනාටම අදාළව කතාන්නේ. ඔය රස්සාවල් සියල්ල එක හා සමාන ගෞරවණීයයි. කොහෙත්ම එකක් පහත් වෙන්නේ නැහැ. පහත් වෙනවා නම් වෙන්නේ හොරකම් කරන වංචා කරන විතරයි. ඒක නිසා සමහරු එහෙම හිතන්න යන්න එපා. ඔබ මොන රැකියාව කරත් ඉතා ගෞරවන්විතයි. එහෙනම් මේ රැකිරක්ෂා ව්‍යාපාර කියන්නේ ඔබේ හැම රැකියාවම ව්‍යාපාරෙම ගොවිතැන් කටයුතු ඕන එකක් නියෝජනය වෙන කතාව. ඉතින් මේ තත්ත්වයන් තුළ ඔන්න පහුගිය කාලේ පැවති ආර්ථිකමය වශයෙන් ඍණාත්මක තත්ත්වයේ ආර්ථිකමය වශයෙන් පසු බෑම ඉවත් වෙන්න මෙන්න දෙසැම්බර් මාස තුළ පටන් සුවිශේෂී ලෙස මෙතන මේ වෙලාවේ සෙනසුරු ග්‍රහය ඔබගේ හතරවන තුළ ස්වක්ෂේත්‍රව ගමන් කරන දින අන්තිම දින ටිකනේ අන්තිම දින 100ක් වගේ කාලෙනේ. ඉතින් මේ නිසා මම මේ සස්ස කියන පංචමා පුරුෂ යෝගයේ යෙදෙමින් ටිකක් ප්‍රබලත්වයක් ටිකක් ශීඝ්‍රගාමීව යම් කිසි ආකාරයෙන් සාර්ථකත්වයක් ගෙන දෙන කාරණා රසක් සිද්ධ වෙන කාලය. මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත්ම සුවිශේෂී කාරණාව තමයි වෘශ්චික ලග්න හිමියා තුළ කවදාකවත් නොවුණු විරු ලෙස හොඳ ආත්ම විශ්වාසයක් ඉදිරිය ගැන හරි පැහැදිලි බවක් තියෙනවා. කිසි දෙයක් ලොකුවට ගණන්ගන්නේ කවුරු මොන විදිහට ඔබව මානසික වටන්න ගැටලු කරන්න උත්සාහ කරත් ඔබ නෙමේ සැලෙන්නේ. අන්න ඒක ඉතා හොඳ එඩිතර තත්වයක්. මේ තත්වය නිසාවෙන්ම වෘශ්චික ලග්න හිමියා මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත් සුවිශේෂී වූ ගමනක් යන්න හොඳ ආරම්භයක් ලබා ගන්නවා. එන නිසා ඔන්න ඉලක්ක කරන් හිටපු සැලසුම් කරන් හිටපු දේවල් තියෙනවා. බය නැතුව ඉදිරියට යන්න පටන් ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම හරි අමුතු සැහැල්ලුවක් මේ කාලේ තියෙනවා. අර කිසිම දෙයක් ඔන්නට ලොකුවට ගණන් ගන්නෙ නැහැ. හැබැයි අර කළ යුත්ත ගත යුත්ත නිවැරදි ලෙස ඔළුවේ තියාගෙන යනවා. දෙයක් කරද්දිත් ආවට ගියර කරන්නේ පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ දේ ගැන හොඳ දැනුමක් ඇතුව ඒ දේ ගැන හොඳ අවබෝධයකින් යුතුව කරන්න බොරුවක් කිව්වත් අවබෝධයෙන් කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් තුළ මේ කාල පරිච්ඡේදය වෘශ්චික ලග්න හිමියා ටිකක් වෙනදට වඩා හොඳ යම්කිසි උද්‍යෝගයකින් මේ උත්සාහයකින් හොඳ සැලැස්මකින් කටයුතු කිරීම නිසා රැකිරක්ෂා තුළ හොඳ දියුණුවක් අත්වෙන කාලයක්. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම හොඳම කාරණා තමයි රැකියාව තුළ ඔබට යම්කිසි ආකාරයකින් ගැටලු තිබෙන ඔන්න ඔබට ගැටලු ඇති කරපය හිටියන ඔය හැම දෙෙම යම් කිසි අරගෙන අර මහා ලොකු ඔබ ඒකට වෙනුවේ ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ සියලු දෙනාවම අර નિરાයාසයෙන්ම ඉවත් කරගනිමින් ඔබේ ඉදිරි ගමන යනවා. මේ කාලය ඉතා විශේෂ ඔබ හිත දිනා ගන්නවා ඉහළයිගේ රැකියා ශේෂ්ඨය ඉහළයි ඔබගේ කටයුතු ඔබේ කඩිසර බව ඔබ වැඩ කරන නිවැරදිතාවය මේ සියල්ල දැකලා ගොඩක් සතුටු වෙනවා. අන්න ඒ නිසා මොන කේලම ගිහිල්ලා ඔබ ගැන කිව්වත් මොන විදිහට ඔබට ඔබ කකුලෙන් අඳින උත්සාහ කරත් ඒක කාටවත් සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. සතුරු නැහැ කියන්නේ සතුරු ඉන්න හැබැයි සතුරු පරාජයටපත් වෙනවා. සතුරන් විහිං අමාරු වැටෙනවා. ඔබට උගුල්ලට අනු කියලා ඒ උගුල්ලල ඕන්නෝ වැටෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තුළ තියෙනවා මේ කාල පරිච්ඡේදය. ඒ නිසා ඔබේ දියුණුවට හොඳ කටයුතු යෙදෙන කාලෙන් ඒ වගේ මේ කාලේ ඔන්න වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු හිතන හිමීන් සීරුවේ ඔය කතා කළොත් ඉහළයට ඒ தත්ත්වය ළඟා කරගන්න හැකියාව පවතිනවා. එහෙනම් ඒ දේ කරගන්න පුළුවන්. ඒ වගේම උසස් සීමක් බලාපොරොත්තු හිටියන මෙන්න මේ කාලේ උත්සාහ කරන්න ඒ සඳහා සුසුකම් සපුරා ගන්නත් ඒ ඉලක්කයට යන්නත් හොඳ පසුබිම නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ කාලේ මේ දින දැන් මම ඔබට සෙනසුරු වක්‍රය ගැන වක්‍රයේ මිදීම ගැන වීඩියෝයක් කළා නොවැම්බර් 15 ලබන වසරේ මාර්තු 29 දක්වා කාල සීමා තුළ. ඒක විශේෂයෙන් මම කිව්වා මෙන්න මේ දවස් ගන්න මේ 100 ගන්න උපරිම උත්සාහ කරන මේ රැකියාව උසස් වීම ලබා ගන්න. ඒ සඳහා සියලු දේ කරගන්න කියලා. මොකද මේ වෙලාවේ මේ වගේ හොඳ අවස්ථාවක් අවුරුදු ගානකට එන්නේ නැහැ. අන්න ඒක නිසා
මේක ඔබට ඔබේ වෘත්තීය ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් හොඳ පිම්මක් පයින් හොඳම කාලය. එහෙනම් ඔබට ඔබට මේලා ශක්තිය තියෙනවා, ආත්ම විශ්වාසය තියෙනවා, ඒ වගේම සැලසුමක් තියෙනවා. එහෙනම් ක්‍රියාත්මක වෙන්න හරි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා කරන්න ඔබ කටයුතු කරන්න. චුට්ටක් කට ප්‍රවේශම් කරගන්න. ඉස්සර තරම්ම ටිකක් කට එච්චරම නරක නැහැ. නමුත් අර විහිං සතුරු නිර්මාණය කරගන්න ඕනේ. සතුරු ඉන්න සතුරු මද. අන්න ඒක නිසාවෙන් පොඩක් වචන ආරම්භ කරද්දි පොඩක් ප්‍රවේශම් ගන්න පුළුවන් තරම් නිශ්ශබ්දව හැමෝත් එක්කම හිනා වෙලා තමන්ගේ පාඩුවේ තමන්ට පැවරෙන රාජකාරිය තමන්ගේ ඉලක්කවලට යන ගමන යන්න කියන එක තමයි මම ඔබට කියන්න තියෙන එකම දේ. මොකද මේ කාලේ හොඳ පසුබිමක් ඔබේ වෘත්තීය තත්ත්වයන් තුළ නිර්මාණය වෙනවා. ව්‍යාපාර තුළ ඔන්න සැලසුම් කරපු ආකාරයට මේ කාල පරිච්ඡේද තුළ ව්‍යාපාර කරන්න. ඒ සැලසුම් කරපු ලාභ අපේක්ෂාව නිසා සිද්ධ කරගන්න ලැබෙනවා. හරි සැහැල්ලුයි. නිතර අතේ මුදල් ගැවසෙනවා. හැබැයි මෙහෙම තත්ත්වයක් තියෙනවා. මුදල් ගැවසීම නිසාම මේ වෙලාවේ තමන් ආස කරන දේවල්, තමන් සැලසුම් කරපු දේවල් අනිත් අයගෙන මේ කාලේ හරි පරාර්ථකාමි, හරි ආසයි දෙයක් කරන්න. අන්න ඒ නිසා අනිත් අයටත් දෙන්න. අන්න ඒක නිසාම මේලා පොඩ්ඩක් වියදම් කරනවා නම් වැඩි. වියදම් පසන ටික ප්‍රවේශම් කරගත්ත යුතු වූශ්‍යක ලග්න හිමිය. මොකද ලැබෙන දේ 100%ක් වියදම් කරන නෙමෙයි අපේ බුද්ධිමත්කම කියන්නේ. අපි ඉදිරියට ආයෝජනයක් කිරීම. එහෙනම් මේ නිසා මේ කාලේ මුදල් අතර ලැබෙන නිසාම ටිකක් ව්‍යාපාරයක් අරඹන්න බලාපොරොත්තු වෙ හිටියා නම් නැත්නම් දැන් රැකියාව කරන කම තව ආදායම් මාර්ගයක් ඕන කියලා හිතලා තියෙනවා නම් උත්සාහ කරන්න. ඔන්න හොඳ පසුබිමක් ව්‍යාපාර සඳහා වෘශ්චික ලග්න හිමියාට සැකසෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ වෘශ්චික ලග්න හිමියා ටිකක් කල්පනාකාරී වෙන පොංචි සාධකයක් තියෙනවා. ඔබ ළඟින් ඉන්න යාළු යෙහෙළියෝ ඔන්න ඔවුන් අර ටිකක් මේ වෙලාවේ ඔබට විරුද්ධව කටයුතු කරන්න පෙළඹෙනවා. ඔවුන්ට පොඩි ඊර්ෂ්‍යාවක් නැහැ. ඔබේ ඔය සාර්ථකත දැක්කම තියෙනවනේ. ඒ නිසා ටිකක් ඔබ ටිකක් ගණන් ගන්න ඔබ ඔබට එතරම්ම ලෙන්ගතු නැති නැත්නම් ඔබත් එක්ක සතුරු කෙනාටත් වඩා ඔබ ප්‍රවේශංකාරී විය යුත්තේ මේ වෙලාවේ මිතුරු මිතුරියන්ගේ. මොකද මේ වෙලාවේ ඊර්ෂ්‍යාව කියන දේට ලක් වෙන්න, ඔබේ කකුලෙන් අදින්න, ඔබ ගැන යම් කිසි ආකාර වැරදි දේවල් සමාජගත කරන්න ඕන උත්සාහ කරන හැබැයි ඒ දේවල් ලොකු හානි කර දෙයක් ඔබට වෙන්න ඒක විශ්වාසනීයද මම කියන්න පුළුවන්. නමුත් අර ඔබ නිකන් විහිං ලනුකණ්ඩ අවශ්‍ය නැන්නේ. අන්න ඒක නිසා ඔය එහෙම්ෙන් හැමෝම කියන දේවල් අහන්න යන්නේ ඔබ මේ කාලේ ගණන් ගන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් හැබැයි එහෙම කියලත් අනිත් පැත්තට වුන් එක රණ්ඩු සරවලට යනවත් කිසි දෙයක් යන්නේ නැතුව ඔබ ඔබේ පාඩු හිනා වෙලා ඉන්න තරමට යහපත්. මේ වගේම මේ කාල සීමා තුළ ටිකක් සුපෝභෝගී සැප සම්පත් බලාපොරොත්තු අපේක්ෂාව ඉන්න අයට ඔන්න මේ කාලේ ඔය ඉඩම් කඩම් දේපොළ ලාභ උරුම වෙන කාලයක්. ඔන්න ගෙයක් ඉදිරි කරගන්න බලාපොරොත්තු වෙන ගෙයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන නැත්නම් අඩුම තරමේ ගේ රෙපයා කරන්න, ඒ කියන්නේ අපි කියන්නේ අලුත් වැඩියා කරන්න බලාපොරොත්තු වෙ හිටියනම් පොඩි වෙනසක් කරන්න තමන් ඉන්න භූමියේ තමන් ඉන්න ස්ථානයේ පොඩි යම්කිසි ආකර්ෂණීය භාවයක් ඇති කරන්න, යම් තාදුරට ඒ දේ තුළ යම්කිසි ප්‍රියමනාප භාවයක් ඇති කරන අලුත් වැඩිය අලුත් විදිහට වෙනස් කරන්න මෙන්න මේ කාලේ ඉතා යහපත්. ඒ වගේම ඔන්න වාහනයක්, බයික් එකක්, මොකක් හරි පාපැදියක් හරි ගන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඔබේ ඉලක්කයට ළඟා වෙන්න හේතුව ෆිනෑන්ස් එකක් දාලා හරි ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙන හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඔබ ටිකක් අර බලාපොරොත්තුණු අන්දෙමේ ඒ තමන් ආස කරන දේවල් ටිකක් ළඟා කරගන්න හොඳ පරිසරයක් මේ කාලේ ගොඩ නැගෙනවා. වගේම ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ තව විශේෂ කාරණාවක් තියෙනවා. ඔය රැකියා ස්ථානය තුළ වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාර සම්බන්ධයෙන් එකතු වෙන දෙයක් තුළ හෝ වෙන්න පුළුවන්. ඒ තැන්වල ඔබට මූලිකත්වය ලැබෙනවා. ඒ තැන්වල තියෙන යම්කිසි මොකක් හෝ තරඟවලින් ජයග්‍රහණත් වෙලා යම්කිසි සෑර ඔන්න දීමනා දිනුම් ඇදීම් මේ කාලේ බහුල කාල පරිච්ඡේදය. ඔන්න මේ කාලේ එහෙමෙන් පොඩි පොඩි දේවල් ලැබෙනවා. ඔය බෝනස් එහෙම ලැබෙන එක තියෙනවා. නැත්නම් ඔය දැන් උත්සව සමයේ සංවිධානය කරන ඔය තරඟවලින් අන්න ඔබට ජයග්‍රහණත් වෙලා ඒ සඳහා මොකක් හරි අර වටිනා කියන දේවල් තෑගි වශයෙන් ලබන්න හොඳ ඉඩකඩකුත් පවතින කාලයක්. ඉඳ මේ වෙලාවේ මේ වගේ දේවල් තියෙනවා නම් සම්බන්ධෙන්ද ඔය ගායන තරඟ වෙන්න පුළුවන්, නැත්නම් වෙන වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් තමන්ගේ දක්ෂතාවය තුළ පවතින ඕනෑම තරඟයකට ඉදිරිපත් වෙන්න ඒ දේ තුළ ඔන්න මේ කාලයේ වෘශ්චික ලග්න හිමියාට ඒ තත්ත්වයන් තුළ මේ ලැබීමක් තියෙනවා, ජයග්‍රහණයක් තියෙනවා. වගේම හදිසි ධනලාභයක් පෙන්වුම් කරන කාල සීමාවක්. හැබැයි හදිසි ධනලාභ කිව්වහම ඉතින් අර ලොතරැයි මත් වෙන හින්ද එපා. ලොතරැයි අද්දයක් අතර ගමන් නැහැ. ඒවට ඇබ්බැහි වෙන්න එපා. හදිසි ධනලාභ කිව්වම සමහර විට දේපොළ ඉඩකඩම් ලාභයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඔබට යම්කිසි ආකාරයෙන් අර කිව්වා වගේ තරඟයකී ජයග්‍රහණයක් හිමීමක් වෙන්න පුළුවන්. ඔය ලොතරැයි විතරක් නෙමෙයි. ඒ වගේ ගොඩාක් කාරණා තියෙනවා. මොකක් හෝ තත්ත්වයන් තුළ ඔබේ අතට තියා සැලකිය යුතු අන්දමේ ධනයක් ලැබෙන කාලදසාවක් තමයි මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වෙන්නේ මේ වෘශ්චික ලග්න හිමියට. ඒ නිසා මේ කාලේ ටිකක් ජය ලැබෙන කාල පරිච්ඡේදයක, ආර්ථික ලාභ ලැබෙන කාල පරිච්ඡේදයක්. මේ වගේ මේ කාලේ තව දෙයක් කියනවනේ විශේෂයි, මේ හවුල් ව්‍යාපාර කටයුතු කරන වෘශ්චික ලග්න හිමියාටත් මෙන්න මේ කාලේ හවුලේ කරන කටයුතු වල සාර්ථක වෙන කාලයක්. ඒ හවුල් කටයුතු තුළ නායකත්වය ඔබට ලැබෙනවා. ඔබ තමයි මූලිකත්වය ගන්නෙ. හැබැයි හොඳයි, මේ මූලිකත්වය තුළ ඔබ ගන්නා කාරණා තුළ මේ මූලිකත්වයෙන් ඔබට සාර්ථකත්වය
අනිවාර්යම ලැබෙනවා ලැබෙනවා මේ කතා දෙකක් නැහැ. ඒ වගේම ඔන්න රැකියාවක් අලුත් කරගන්න, කියන්නේ අලුත් රැකියාව මාරුන ටිකක් ඉහළ රැකියාවට යන්න බලාපොරොත්තු වෙන ටිකක් පඩිය වැඩි කරගෙන සුසුසුකම් ටිකත් එක්ක ටිකක් උසස් නිලයක් අරගෙන ඔන්න ඒ தත්ත්වය අනිවාර්යයෙන්ම ඔබට ඒ ඉලක්කයට යන්න පුළුවන්. රැකියාව නොමැති හිටපෑර අලුතෙන් රැකියාව ලබා ගන්න හැකියාව තියෙනවා, රැකියාව කරගම ව්‍යාපාර කරන්න හැකියාව තියෙනවා, ව්‍යාපාර දියුණුව සලසන කාල පරිච්ඡේදයක්, ව්‍යාපාර තුළ නොයෙකුත් නොයෙකුත් විදිහේ ව්‍යාපාර වලට හිත යොමු වෙන කාලයක්, ඒවා ක්‍රියාත්මක කළ ඒ දේ තුළ ලාභ ලැබිය හැකි කාලයක්. ඒක ඉතා බුද්ධිමත්. මොකද මේ කාලේ කාලීන මේ දෙසැම්බර් ජනවාරි කියන්නේ උත්සව කාලීන, උත්සව කාල සීමා තුළ මේ කාලීන ව්‍යාපාර අත ගැසීම මේ එක ලග්නෙක නෙමෙයි, පොදුවේ හැම ලග්නෙටම හරි යම්කිසි ප්‍රායෝගික ඒ දේ තුළ ඉපයීම් කරන්න පුළුවන්. හැබැයි යම්කිසි බුද්ධියක් හා හෝ යම්කිසි ආකාරයක ඔබට පළපුරුද්දක් තිබිය යුතුයි, නැතුව රාවට ගියන්නේ නෙමෙයි. නමුත් අර ඉලක්කයක් එක සැලසුමක් එක කටයුතු කරොත්, ඒ කියන්නේ පළපුරුද්දක් තියෙන කෙනෙක් එක්ක එකතු වෙලා ගලොත් ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් වෘශ්චික ලග්න හිමියාටත් ඔන්න මේ කාලේ ඒ වගේ කැපී පෙනෙන ලාභ අපේක්ෂාව නිසසිද්ධ කරගන්න, ව්‍යාපාර තුළ අධික ලාභ ලබන්න, කෙටි ව්‍යාපාර තුළ අතරමැදියෙක් විදිහට ඉඳලා ව්‍යාපාර කරලා ඒ දේ තුළ ලාභ ලබන්න උපරිම හැකියාව පවතින කාල පරාසයක් තමයි මේ දෙසැම්බර් මාසය කියලා කියන 2024. හැබැයි ඒක ඉතින් එහාටත් ඔබට ටික දවසක් ක්‍රියාත්මක වෙන නිසා මේ කාල සීමා තුළ උපරිම මේ ලැබෙන කාලයේ ඵල ප්‍රයෝජන ගන්න, වග බලා ගන්න වෘශ්චික ලග්න හිමියා මේ තත්ත්වයන් තුළ ආර්ථික මේ දියුණුවත් එක්ක අර වියදම් කියපු පාර්ශ්වය පොඩ්ඩක් අඩු කරගන්න. මේ වෙලාවේදී හැමෝටම තෑගි භෝග අරන් දෙන්න, මොන හරි දෙයක් ගාදි ගෙදර හැමෝටම ගන්න, අන්න ඔය වගේ දේවල් තුළ ටිකක් එහෙමෙන් පොඩ්ඩක් කාලා බීලා ඉන්න, ටිකක් එළියට ගිහිල්ලා කඩේකින් කන්න, හවස මේ බඩගිනියාවම ගිහිල්ලා ටිකක් වටිනා කියන දෙයක් ගෙනල්ලා කන්න, ඔන්න ඔය වගේ දේවල් වලට ඔළුව නම් යනවා. ඉතින් ඒ නිසා ඉතින් පොඩ්ඩක් ප්‍රවේශමින් වියදම් කරන්න උත්සාහ කරන්න. මොකද මුදල් කියන දේවල් තුළ වටිනාකම සැහැල්ලුවේ තුලින්ම බෑ, ඊට වඩා අපිට අත්‍යවශ්‍යන කාරණා වෙන දේවල් කාලා තියෙනවා. නිසා ඒ ගැන හිතලා ටික ඉතිරියක් කරගන්න වගේ බලමු. මේ කාලේ ඉතිරියක් කරන්න හිතක් ඇත්තම ඇති තරම් වෘශ්චික ලග්න හිමියාට. ඒ වගේම මෙන්න මේ කාල පරිච්ඡේද තුළ පෞල් ජීවිතේ, ගෘහ ජීවිතය ගත්තොත් වෘශ්චික ලග්න හිමියාගේ ඒකත් අර සැහැල්ලුව, ඒ සැනසීම ඔබ තුළ තියෙනවා. හැබැයි මේ කාලේ පොඩ්ඩක් ඔබ පවුල් ජීවිතය ඇතුළේ, ඒක පවුල් ඇතුළේ යම්කිසි ආකාරයෙන් පොඩක් කම්මැලි වැඩ කටයුතු කරන්න, පොඩක් නිදහසේ ඉන්න පැත්තරලා ඉන්න, ටිකක් නිදා ගන්න, ඉන්ද ටිකක් කකුල් දෙක උඩ දාගෙන ටීවී එක බලන්න, ඔන්න ඔය වගේ දේවල් ගෙදර ඉන්න වෙලාවට ඔබ ඒ දේවල් වැඩ කරන්න හරිම කම්මැලි. අනිත් අය ලවා වැඩ කරව ගන්න ටිකක් උපක්‍රමශීලී උත්සාහ කරන කාල දසාව. ඉතින් මෙහෙමයි, ඒක ගැටලුවක් නැහැ ගෙදර නිසා. නමුත් එහෙම නෙමෙයි, අර පවුලක් කියන සාධකය තුළ තිබිය යුතු කාරණා තියෙන එක නිසා හැමෝටම සහයෝගය තියෙන ඕන. ඒක නිසා චුට්ටක් එහෙම ඒ තත්ත්වයන් තුලත් ඒ ගෙදර වැඩ මගහරින්න යන්න එපා. මේ කාලේ මගහරින කාලය. ඒවට සම්බන්ධ මොකද මේ වෙලාවේ ටිකක් ගෙදර වැඩ තෑගි බෝ ගෙනත් දෙන්න පොඩ්ඩක් එහෙම මේ වියදම් කරලා. අනේ ඒවට පෙළඹෙන නිසා හිතන්නේ දැන් ඒ දෙක ගෙනත් දුන්නා පස්සේ දැන් හැමෝම මට ෂේප්. අන්න ඒක නිසා දැන් මේගොල්ලෝ මගේ වැට්ටික් කරලා දෙයි. අනේ එහෙම පොඩක් බලාපොරොත්තු වෙනවා. මේ කාලේ චුටි චුටි කපටිකමුත් නැතුවම නෙමෙයි, තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඉතින් ඒ තත්ත්වයන් තුල මේ අපි ඒ දේ ගැටලුවක් නැහැ, ගැටලු මතු වෙන්නේ නැහැ. නමුත් අර සහයෝගීතාවය කියන දේ ඉතා වැදගත් වෙනවා. ඔන්න මෙන්න විශේෂම තවත් කාරණාවක් තියෙනවා මේ කාල පරිච්ඡේද වල. විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියා පවුල් වෙලා, කියන්නේ ඒ විවාහ වෙලා දරුවන් ලැබෙන්න ඉන්නවනේ, මෙන්න මේ කාල ටිකක් දරුවන් ඒ කුස ප්‍රවේශම් කරගත යුතු කාල පරිච්ඡේදයක්. මොකද මේ කාලේ මේ රුධිරයේ දුෂ්‍ය වීම, කියන්නේ ලේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් මතු වෙන ඉඩකඩ පවතුනවා. සමරකයට රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යන එක ටිකක් අනතුරුදායකයිනේ දරුවෙකුට. අන්න ඒ වගේ නැත්තම් මොන හරි ඔබේ තියෙන හිමොග්ලොබින් හරි මොකක් හරි අඩුවීමක් ටිකක් මේ කාලේ පෙන්눔 කරනවා. ඒ නිසා චූට්ටක් සැලකිලිමත් වෙන්න. මේක ජනවාරි මාස මුල් සතිය දක්වාම මේ තත්ත්වය තියෙන නිසා මේ බය කරන්න නෙමෙයි කියන්නේ, කැවිලිමවරු බය වෙන නෙමෙයි, එහෙම නොවෙන්න වග බලගන්න. දැන් එහෙනම් ඔබ පොඩ්ඩක් ඒ පරීක්ෂාව ටිකක් කරලා ඒ වෛද්‍යවරයාට පෙන්නුවා නම් ඒ වෛද්‍යවරුන් එක බලලා ඒවට ප්‍රශ්න තියෙනවා නම් පිළිතුරු ලැබෙයි. අපි අර අන්තිම මොහොත නෑ නොදැන හිටියොත් මේ ගැටලුව. එහෙනම් මම දැන් කලින් කියනවා, එහෙනම් ඔබට ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න පුළුවන්. දැනුවත් වෙලා ඒ දේවල් වැළකින්න පුළුවන්. එහෙම නොත් ඔය අනතුරු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ ගැබිනි මවුරුන් මේ කාලේ සැලකීම දෙන්න. හැබැයි මෙන්න මේ කාල සීමාව තුළ මේ වෘශ්චික ලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසයේ උපදින දරුවෝ ඉන්නවනะ, මේ කාලේ ටිකක් ඔවුන් අර ඉගෙනීමට දක්ෂ, උගත්, බුද්ධිමත්, අර සමාජයේ පිළිගැනීමක් තියෙන දරුවන් බිහිවන කාල පරිච්ඡේදයක්. ඔබෙන් ඉපදෙන දරුදරියන් මේ මාස තුළ ඉපදින අය ගොඩාදට වෘශ්චික ලග්න හිමියන් ලැබෙන්නේ හොඳ අනාගතයක් තියෙන යහපත් ලෙස උගත්කම, ඒ වගේම ආර්ථික දියුණුව සියල්ල හොඳ ලෙස සැලසු මේ යම්කිසි සමබරව පවත්වා යන්න පුළුවන් ඉදී හොඳ අනාගතයක් තියෙන දරුවන් බිහි වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ වෘශ්චික ලග්න හිමියන්ගේ තවත් දෙයක් කියනවා, මේ පෞල් ජීවිතය ඇතුලේ අර සතුට ආදරය ටිකක් වැඩ. මේ කාලේ ඔබ පොඩ්ඩක් සැමියා බිරිඳ කාරණාවලදී පොඩ්ඩක් ඔබේ සැමියා හෝ බිරිඳ ළඟදී පොඩි ළමයෙක් විදිහට හැසිරෙන්න බලන මේ කාලේ චූටි යන්නේ ඒ වගේ දේවල් දෙන පොඩි පොඩි අර තියෙන හුරතල් වීම, මේ වගේම පොඩි පොඩි සෝබන දේවල් තියෙනදී ඒවා ඉතින් ආදරණීයයි. ඒ වගේ තත්ත්වයන් තුළ මේ කාලය
වෘෂික ලග්න හිමියාට ටිකක් සැහැල්ලු භාවයක් එතනනුත් ලැබෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම තව විශේෂකාරම් මේ අවිවාහක මේ ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට ඔන මේ කාලය කාලයක් තිස්සේ දෙමාපියෝ වැඩිහිටියන්ගේ යම්කිසි ආකාරයකින් ආශිර්වාදය කැමැත්ත නොලැබී තිබ්බන ඔන්න මේ කාල සීමා තුළ ඒක ලබා ගන්න පුළුවන් කාලය. ඒකත් හිතින්ද සැනසීමක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ විවාහයන් ඔන්න දැන් ආදර සම්බන්ධතා තියෙන නැත්නම් විවාහ යෝජනා ඇවිල්ලා ස්ථීර වෙන කාලය, ආදර සම්බන්ධතා ස්ථීර කරගන්න කාලය, විවාහයට දින තීන්දුව කරගන්න කාලය, ඒවට සැලසුම් ආරම්භ කරන කාලය. විවාහයට දිනේ මං කියන්නේ දෙසැම්බර් මාසේ විවාහ වෙනවා කියලා නෑ, විවාහයට දින ලබනවා අගෝස්තුද, සැප්තැම්බර්ද, ඔක්තෝබර්ද, නොවැම්බර්ද, ඒ කාලේ දින තීන්දුව කරන කාල පරිච්ඡේදකම් ඒ සඳහා ඒ කරන කටයුතු. දැන් ඉතින් දැන් ලංකාවේ විවාහයන් ඔය වෙඩින්ස් කරනවා කියන්නේ ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ඒවට සැලසුම් කරලා ඒවට කරන මාර දේවල් තියෙනවනේ. අනේ ඒ කටයුතු කරන කාල පරිච්ඡේදක ඒ දේවල් තුලත් ටිකක් මේ කාලේ පොඩි සැහැල්ලුවක් දැන්න. ඔබ ඒව සැලසුම් කරනවා, ජීවිතේ ඉදිරිය සැලසුම් කරනවා, ටිකක් අවුරුදු 4-5ක් ගිහිල්ලා දැන් කොහොමද විවාහයෙන් පස්සේ ජීවත් වෙන විදිය ඉන්නේගේ මොකක්ද දන්න ඔය වගේ නොයෙකුත් දේවල් සැලසුම් කරමින් අමුතු වින්දනයක් විතර ලැබමින් සැහැල්ලුවෙන් ගත කරනදී ගොඩාක් දේවල් සැහැල්ලුවක් මාම ටිකක් මේ වෙලාවේ ටිකක් අර දුක පැත්තට සතුට සැහැල්ලුව දැනෙන පැත්තක් තියෙන නිසා. හැබැයි මෙහෙම ඒව උනට වැඩි වුණොත් ඉතින් දුකනේ. අර ඕනට වැඩිය සතුට ඕනට වඩා හිනා වෙලා ඉන්න එක තනරන හේතුවක් කියලාත් ඔය පොඩි කතාවක් තියෙනවා අපේ ආදි මුතුන් මිත්තෝ කියන. ඒක නිසා චුට්ටක් අර සැහැල්ලුව හොඳයි. හැබැයි ටිකක් සිතිය යුතු තැන්වලදී සිතන. හැබැයි එහෙම ගැටලුවකුත් නැහැ. වෘෂික ලග්න හිමියා මේ වෙලාවේ අර වගකීම ගත යුතු තැන සීරියස් වෙන්න ඕන තැනද සීරියස් වෙනවා. ඒක වැදගත්. හැබැයි පොඩ්ඩක් ඔබේ මවට එතරම් සුභදායි කාලයක් නෙමෙයි, මවගේ අසනීපකාර තත්ත්වයන් වර්ධනය වෙන කාල පරිච්ඡේදය. මව විතරක් නෙමෙයි වැඩිමහල් සහෝදර සහෝදරියෝ විශේෂයෙන් සහෝදරියෝ ඉන්නවා. නැත්තම් ගෙදර තවත් වැඩිහිටි සහෝදරියෝ වැඩිහිටි කාන්තා පාර්ශ්වයා ඉන්නවා. මෙන්න මේ කාලේ ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීමට ලක් වෙන ඊට කඩක් පවතිනවා මේ කාලේ. විශේෂයෙන්ම ඔවුන්ට මේ කාලේ ටිකක් දුරට නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න වගේම පොඩ්ඩක් අවුට් අනතුරු කරදර සිද්ධ වෙන්න ඉඩකඩ පවතිනවා. තව පැත්තෙන් කතා කරමු ඖෂධ විෂ වීම වගේ දේවල්. ඒක ඔබටත් බලපානවා. ඒක විශේෂයෙන් කියන්නම් ඒ අස මේ සෞඛ්‍ය කතා කරද්දී ගෙදර අයටත් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තා පාර්ශ්වයට ඖෂධ විෂ වීම රුධිරය සම්බන්ධ ගැටලු කර තත්ත්වයන් ඇති ඉඩකඩ පවතින නිසා ඒවට ටිකක් ඔබට නැඹුරු වෙන්න හේතු කරන වගකීම් ඇතුව කටයුතු කරන්නත් ටිකක් යෙදිය හැකි කාලයක්. ඒ වගේම මේ කාලය මේ අධ්‍යාපනය ගැන කතා කරොත් මේ කාල සීමා තුළ අධ්‍යාපනික වශයෙන් හොඳ සාර්ථකත්වයන් ජයග්‍රහණත් කරගන්න හැකියාව පාදින සමහර විට දැන් අපි කියමුකෝ විභාගයක් කියලා විභාගයෙන් වැඩිම ලකුණු ගත්ත කෙනා ඔබ නොවෙන්න පුළුවන්. නමුත් වැඩිම කැපිලා පෙන්න කෙනා මොකක් හරි අර ගොඩ දෙනෙක්ගේ වැරදිච්ච මම සරල උදාහරණයක් කියන මේක ඔබ එක එක විදිහට ගලප ගන්න. ඔබ පාසල් යන වයසේ වෘශ්චික ලග්න හිමියේ ඔන්න ගණන් ප්‍රශ්න පත්‍ර උත්තර ලියනවා. ඕකේ 7 වෙනි ප්‍රශ්නය හැමෝම වරද්දලා. හැබැයි ඔබේ විතරක් හරි. දැන් එතකොට අර ඉහළ ලකුණු ගත්ත කෙනාට තමයි කැපිලා පෙන්නන්නේ. එතෙදි කතා බහ කරන්නේ ඔබ ගැන. ගුරුවරයා වුණත් කියන්නේ මේව. අන්න ඒ වගේ. ඒ වගේ සරල විදිහේ දැන් ඒක මේ එක උදාහරණයක් විතරයි. ඒ විදිහේ සරල විදිහේ ජයග්‍රහණාත් කරගන්න කැපි පෙනෙන ආකාර ජනප්‍රියත්වයක් අත් කරගන්න හැකියාව ලබනවා. වගේම කලා කුසලතා, ක්‍රීඩා කුසලතා, දැනුම නැත්ත ඔබ තුළ තියෙන ඔබගේ කුසලතාවයන් තුළ සාර්ථක වෙන්න හැකියාව ලැබෙනවා. ඒ දේවල් තුළ ශිෂ්‍යත්ව ලබන්න හොඳ හැකියාව තියෙනවා. ඒ තරඟවල ජයග්‍රහණය කරන්න වගේම ඒ ඔබගේ නිර්මාණ ගැන ටිකක් වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වෙන කාල පරිච්ඡේදයක. ඒව නිසා ජනප්‍රියත්වය ඔබට ලැබෙන කාල පරිච්ඡේදයක් අන්න හොඳම අවස්ථාව මේලා වෙන ඔය කලාව සම්බන්ධව නිර්මාණ කරන අය නැත්නම් ලේඛන කරන අය නැත්නම් ක්‍රීඩාව සම්බන්ධ නැත්නම් මොන හරි නම් සොයා ගැනීමද ඔය හදන අත්කම්ද ඔය ඕනෑම දෙයක් මේ වෙලාවේ ඔබගේ දක්ෂතාවය එළිය දක්වන උසාවි නම් මේක ලග්න කීපයකටම කැපිලා පෙනෙන කාරණාවක් මේ தත්ත්වය. අන්න ඒ ඔබේ හැකියාවල් එළියට දාලා ඒව තුළ සාර්ථකත්වය අරන් ඒ දේ තුළ ඉගෙන ගන්න ගම ඒ දේවල් ඔබට ඉදිරි අනාගතයේදී ආර්ථිකයේ දියුණුවට බලපාන මුදල් ලැබෙන මාර්ග බවට පත් කරගන්නත් ප්‍රබල හැකියාව තියෙනවා. මේලා දැන් මේ පාසල යන වයස ඇතර නෙමෙයි, පාසල් සාමාන්‍ය අය වුණත් තමන්ට හැකියාවල් තියෙනවා. ඒව ව්‍යාපාර කරන උත්සාහ කරන තමන්ට මහන්න පුළුවන් නම් ඔන්න ඇඳුම් මහන්න, ඇඳුම් හදලා නිමි ඇඳුම් කරලා විකුණන්න ඕන දෙයක් ඔන්ලයින් විකුණන්න පුළුවන්. නැත්නම් මහන්න පුළුවන්. නැත්නම් මල් හදන එක එක විසිතුරු වැඩ කරන අයට පුළුවන්. ඒ නිර්මාණ කරන අයට, ගීත නිර්මාණ කරන අයට, කලා නිර්මාණ කරන අයට ඔන්න නිර්මාණ වලට පෙළඹෙන්න පුළුවන්. ලේඛන පොත්පත් ලියන අය, කවි ගී ලියන අයට මේ කාලේ ඉතා යහපත්. අන්න ඒ තත්ත්වයන් තුළ වෘශ්චික ලග්න හිමියන්ට ජනප්‍රියත්වය වගේ මේ ජනප්‍රියත්වය තුළ ආර්ථික මේ වශයෙන් ලාභ ලබා කරගන්නත් ඉතා ප්‍රබල හැකියාවක් පවතිනවා. ඒක ඉතා වාසනාවන්ත කාලයක් මේ දෙසැම්බර් මාසයේ ඉතාමත්ම යහපතේ යහපතින් පොඩ්ඩක් ඔබේ පුද්ගලික සරන් තුළ පිහිටින් එක හෙට මෙට වෙන්න පුළුවන්. සමානට යහපත ඉතා වැඩි වෙන්න පුළුවන්, සමානට අඩු වෙන්න පුළුවන්. ඒක අපිට
අදාළ වෙන්න අපි ඒක ගැන ටිකක් තව පොඩ්ඩක් කතාලා ආසනීප මේ සෞඛ්‍ය ගැනත් කතා කරලම කතා කරමු. ඉතින් මේ සෞඛ්‍ය මේ තත්ත්වයන් තුළ අර කලින් කිව්වා වගේ රුධිරය සම්බන්ධ ගැටලු කාරී තත්ත්වයන් නැති වෙන එකට පදනම මේ වෙලාවට පොඩක් පෝෂදායී ආහාර ගන්න නැහැ වැඩි. ඔය සුකෘත්තම් විදිහට ඔය පොඩි පොඩි ආහාර, කෙටි ආහාර, ක්ෂණික ආහාර, ලේසියර ගන්න පෙළඹෙන කාලපරිච්ඡේද ගුණදායී දේවල් ගන්න හිතෙන්නේම නැහැ. ඒ නිසා රසට විතරක් පස්සෙන් දුවන කාලයක් නිතරම ගිහිල්ලා කඩෙන් මොනහරි කාලා ඉන්න තමයි පොඩි කෑල්ලක් පිටිගුලියක් ත්‍රිකෝණයක් මොකක් හරි ගිලින්න තමයි හිතෙන්නේ. අන්න ඔය තත්ත්වයන් නිසා යම්කිසියක ශරීර පෝෂණය පිළිබඳ ගැටලු මතු වෙන්න, ඇඟට පොඩක් පණ නැති ගතිය ඇති වෙන්න හේතු කාරණා දෙනවා. ඒ නිසා මේ කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය ගැදී ආහාර ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා කටයුතු කරන්න, ඒ සමබරව පෝෂදායී ආහාර ටිකක් වැඩි වශයෙන් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වෙලාවේ නිවැරදි වෙලාවට ආහාර ගන්න, උදේ ආහාර වේල ගන්න, දවල් දොලට නෝ වගේ ඒවා හේතු කොටගෙන නැති අසනීප ඇති කරගන්න හේතු කරනවා. ඔය බඩවැල් සම්බන්ධ අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කරනවා. දෙනවා රුධිරය යම් කිසි සංඝටක ආඩු වීම නිසා ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න ඉඩ කරපා දෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඒ ගැන තමන්ගේ සෞඛ්‍ය ගැන මූලිකත්වය දීලා කටයුතු කරන්න, හොඳ වග බලා ගන්න. ඒ වගේම පොඩ්ඩක් මේ කාලේ ශරීර කෙසඟ වෙන කාලයක්, පොඩ්ඩක් කෙට්ටු වෙන කාලයක්. සමහරුන්ට ඒක හොඳ පරිඩකේ මහතයට. නමුත් ඒ කෙසඟ වීම යහපත් කෙසඟ වීමට වඩා රසනීප නිසා කෙසඟ වීම, නැත්නම් ඔබට යම්කිසි පෝෂණයේ අවම භාවයක් අඩුකමක් හින්දා වෙන කෙසඟ භාවයක්. ඒ නිසා ඒක ඉතා හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් ඒ ශරීරයේ පෝෂණය පවත්වාගෙන යන උත්සාහ කරන මේ කාලය සීමා තුළ, නැත්නම් ඔය කලන්තේ හැදෙන්න, එහෙම මෙම් වැටෙන්න, හයියක් තිය අඩු වෙන්න හේතු කාරණා ඉදෙනවා. ඒ වගේම තව කතා කරන්න ඕන හොඳම කාරණා තමයි මේ කාල සීමා තුළ පොඩි පොඩි තුවාල සිදු කර ගැනීම, අනතුරු සිදු කර ගැනීම ටිකක් බහුල කාල පරිච්ඡේදයක්. ඒ වගේම විශේෂයෙන්ම මේ කාලය යටිබඩ පහර බද ආශ්‍රිතව ගැටලු ඇති වෙන කාලයක්, වගේම ස්නායුගත රෝගී තත්ත්වයන් මතුවිය හැකි කාල පරිච්ඡේදයක්. ඉතින් ওই තත්ත්වයන් තුළ යද්දී ඉතින් මම කිව්වා අපි කතා කරමු දැන් මේ දේවල් තුළ තියෙන අපි අර පොදුවේ කියන දේවල් තුළ ඒ පොදු තියෙන වාසිය යහපත සුබදේ 100% කරන අසුභකාරී දේවල් ඉවත් කරගන්න මේ පිළියම් පිළිවෙත් කියන නිසා ගැටලුවක් කරගන්න එපා. මොන தත්ත්වයෙන් ඔබ මේ වෙලාව හිටියත් ඔබට දැන් අපි කියමුකෝ ඔබේ උපන් කේන්ද මම මේ පොදුවේ කියන පලාපල මෙච්චර වාසනාවන්ත සුබ වුණාට ඔබේ උපන් කේන්දරන් තුල පිළිදෙනක සත්ත පහක සුබයන් නැහැ. ඒක බින්දුවයි සුබ. අසුබ තමයි 100%ක් තියෙනක. ඒත් ගැටලුවක් වෙන්නේ මේ පිළියම් පිළිවෙත් එක්ක යද්දි. මොකද හැම වෙලෙම මේ දේවල් තුල ඔළුවටනේ බලපාන්නේ. ඔළුවට බලපෑම තුලනේ අපි අනිත්‍ය ඔක්කොම විනාශ කරගන්නේ. අන්න ඒක නිසා වෙන්න මේ කියන ඔබ බින්දුවට හිටියත් සුබ 100%ක් සුබ කරගන්න මේ පිළියම් පිළිවෙත් තුල පුළුවන් මහාවිය දැන් යන්නේ. ඒ වගේම ලොකුවට මහන්සි වෙන දේවල් නෙමෙයි තමන්ට හැකි පමණින් සමහර විදිහකටලා යන කියන දේවල් කරන්න අපහසුතාවය ඇති. ඒවා තමන්ට හැකි විදිහට භාවනාවක් විදිහට කරද්දී විතරක් හරි මං කියලා දෙනවා බෝධි පූජා නම් නම් තියන ගේපුවා. ඉතින් ඒ නිසා ඒ දේවල් නිසියාකාරව කරන බොරුවට දුවන් දෙපා වරතුනේ ප්‍රතිඵල ගන්නවා. මේවා දැම්මම මේ මාරි යනකල ඒවා කෙටි කාලෙ නෑ. ඒවල ප්‍රතිඵලයන් නම් මං දකලත් නෑ. ලැබුණත් මං හිතන්නේ මාසයක් දෙකක් පතුරක. මේ කියන පිළියම් පිළිතුර එකපාර වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල නැතත් ඔබට පියවරෙන් පියවර හොඳ ස්ථාවරත් ඇකදලා දීර්ඝකාලීන වේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් නේ. ඒ නිසා මේ පිළියම් පිළිය නිවැරදිව අහලා ජීවිතේ ගොඩ ගන්න. එහෙනම් අපි කතා කරමු මේ වෘශ්චික ලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසයේ ඉතාමත් සුබ 100%ක්ම සුබදී පමණක් ඇති කරගන්න, තියෙන අසුභකාරී දේවල් නැති කරගන්න, අඩුමතර අවම කරගන්න කරන්න තියෙන පිළියම් පිළියෙත් මොනවද කියලා කතා කරමු. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව, ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසේ කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවද කියලා දැන් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ, මෙන්න මේ මාසේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි ඒ දවසට කරන්න පුළුවන් අය, එහෙමයි නැත්තම් ඒ සතිය තුළ, ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුළ දිනයක් යොදා ගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අනේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි, දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒක පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දන් මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒක ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩක් අය දන්නෝ මේ අලුතෙන් අහන අයවදස්සා ඒ දිනේ අපි කියමුකෝ අපි සෙනසුරාදා දිනේ දැන් 7 වෙනිදානේ කිව්වේ. ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහාවීර දැන් දෙනවා නේ, බය වෙන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කර කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා.
ඒවගේම ජටා මාංශකෙන අවෂද බෙලි බෙලිගොම් මේ බෙලි ගහේ ඔබට විශේෂෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන් නැත බෙලි මල්ලුනත් ගැටලුවක් නෑ. ඒවගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටාමාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නෑ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්ස්වාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබත්ටිහිකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදි සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාට මල්. ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දි තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කර යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් තුන් වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල තුනකට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අර යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන වෙලා එක කොනක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වලට දිගට ගන්න. මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ. හැකි පමණි නැත්තම් ඊටත් අපහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම්, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසුදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් තියෙනවනේ හැමෝගේම අතර වෙන්නේ විදිහට දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජයපිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජයපිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. භාවනාව කරන කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක්ද විශේෂිත කාරණාවක් තියෙනවා මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාත කරන එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන් හිතනනම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳවල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් ඇද්දී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහරවන අතේ ගැටගත්තර ගැටගහගත්තර කමන්න දෙල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැටගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න. ඊට පස්සේ අර පැන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්ද ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දි එක කෝප්පයකට වගේ ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දි ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පැන් කල තුනින්ම පැන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැටේ යන්න කලින්
ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීල ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. ඒ වගේම සුබ ගමනක් යද්දී හැමදෙරම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවිට ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණය කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහේ වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට හැකියාව දෙන දේ විදිස්ගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්න නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා ඒ කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ, එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න. ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතෝ කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චිනේ මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධි ගාර්ගලේ ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහටම අර කිව්වාගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍රය විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත්තු තැනන්නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්මක වෙන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනะ අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයගාට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්න කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහ බෝධියට යම්කිසි කිරිපිඩු දානය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑයගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශ ගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවෙත් ඔයදී මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කම නැති. දැන් මේ හැම දෙයකටම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා අනුවර වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙමින් ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න. ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නම් නම් වටිනවා ඒගොල්ලොත්. ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත, චන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කරන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූටිවිල
සූටිවි නාලිකා යුටප් නාලික පියසුනො තියෙනවා. එක නිසා ඔබට කටපාඩමින් දරගන්න කියන්න අවශ්‍යන උදේසන අවදුන ගාම ඇඳේ ඉඳලම ඒ ඒ ෆෝන් එක ගන්න YouTube එකේ අඩුම තරමේ අස්තකහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා. අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පැය භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකියි. ඔබ ඊට පස්සේ රැය නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාර. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනි පෙනි ඔබ ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකො. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ. මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදිද හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දුව හරියටම හරියනවා. අනේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුළින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේ මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම හින්දු දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට සවිශේෂී දෙවි කෙනෙක්නේ. එසම මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවන මෙන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව? මේ දෙවිව ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැ. දෙවිව අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යය. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරයෙන්. ඒ වගේ මම විශේෂයෙන් මේ නවවසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වයක් ලංකා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල ශුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න. නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුද සහභාගි වෙන්න ඉතා විශේෂ. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස්ල කර කමන්නේ දාන දෙන්න දානයක් ඉදිරිය දෙන්න හැකියාව තියෙනවනම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන් නුවණේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රී එක්පරුශීලිය රැකලා රාත්‍රී 11-12 අතර ශුද්ධෝ පය පවත්වන්න පුළුවන් නම් භාවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට පිළියම් පිළිත් කරන තින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මකව. මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන්න අන් ආගමික අයත් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තවර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්යය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය දැන් අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලා පලා අහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර
දවසක එක දිවාහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙලා වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්දා කියන්නේ අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වයෙන් ළඟා කරගන්න කලබල වෙ යුතුනේ අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙන ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුබ කරන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවා නම් සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන් ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ ඐ ති හැමෝටම සීරසියක් වාසනාව කියන දේ නැතත් අපිට සීරසිය සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා එහෙනම් ඔබ සැමනේ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.